සුභ සන්ධ්‍යාවක් රංගන. සුභ සන්ධ්‍යාවක් රේණුකා. ඉතින් අපි වහගෙනින්න ඔයාල හැමෝටමත් සුභ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් රංගන කාලෙකින් තමයි හම්බුනේ. ඔව්. හැබැයි ඒ වුණාට මම රංගන ගැන ගොඩක් දේවල් දන්නවා. මීයේ පෙරේදා ওই සිද්ධි ටික ඔක්කොම ටික මම දන්නවා. සාමාන්‍ය නිම අනාවැකි කියන්නේ එක්ක අධිමානසික හැකියාවක් තියෙන්න ඕනේ නැත්නම් මොල් කොයි හරි මේ බලයක් තියෙන්න ඕනේ. මම ඒක කල්පනා කරේ රේණුකට එහෙම මොන හරි තියනවාද කියලා. ඕ මං කිව්වොත් ඊයේ උදේට කාපු දේවල් කියන්නකෝ බල. හරි. ඔන්න ඊයේ උදේට රංගන ඉන්දියා කෑවා පරිප්පුයි පොල් සම්බෝලයි එක. හරිද මං? ඔව් හරි. ඒක හරි. හරි. එතකොට දවල්ට කාපු එකක් කියන්න පුළුවන් මට? ඔව් කියන්නකෝ එක. මෙහෙමයි. දැන් උදේට එහෙම කාලා ඉන්නකොට රංගන දැන් වැඩ කර කර ඉන්නකොට රංගනට හිතුණා යාළුවොත් එක්ක එළියට ගියෙත් නෑ ටිකක් මං එළියට යන්න ඕනි කියලා. ඊට පස්සේ ඔන්න රංගන යාළුවෝ දෙන්න තුන් දෙනටත් කෝල් එකක් දීලා මේ හැබැයි සෞඛ්‍ය ආරක්ෂිතව තමයි වැඩේ උනේ. කොහොම වුණත් ගියා මේ යම් තැනකට කට්ටියත් එක්ක යාළුවොත් එක්ක කාලා බීලා එනකොට පොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා තමයි ගෙදර එන්න හිතුණේ ටිකක් පරක්කු වෙලා. ඔව් ඒකත් හරි. හරි. එන ගමන් යාළුවොත් එක්ක ජීවා මේ මචං මට නම් මේ කෑවට එකක්වත් හරියන්නේ නැහැ. අර අම්මගේ ආදරයෙන් මුසු වෙච්ච කෑම වේල තරම් මට මේකක්වත් හරියන්නේ නැවන්. අම්මට කෝල් එකක් දෙන්න ඕන දැම්මම රැට රසට උයන්න කියලා හොඳට කන්න ඕනේ කියලා. හරිද මං? හරි. මම මේ කල්පනා කරේ එනකම් මෙච්චර දේවල් කොහොමද මං ගැන දන්නේ කියලා. දැන් අපි මුණ ගැහුණ මේ නිතර දුරකථනයෙන් සම්බන්ධ වුණාට මේ අපි මුණ ගැහිලා කතා බහ කරන ප්‍රමාණය බොහොම අඩුයි. නමුත් ඒත් මං කල්පනා කරේ මේ මෙච්චර දේවල් කොහොමද රේණුකා දන්නේ? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. හරි රංගන මෙහිමයි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් කොහොමද මගේ හැම දෙයක්ම ඒගොල්ලෝ දන්නේ? මං ඇඳ දේවල් කොහොමද දන්නේ? මම කාපු බීපු දේවල් කොහොමද දන්නේ? හැබැයි මේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ රංගන. ඔබ අර සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවානේ. අන්න එතකොට ඔයාමත් නොදැන ඔයාගේ සියලු තොරතුරු ඒ ඔස්සේ බොහෝ දෙනෙක් දන්නවා. ඉන්නව නේද? ඔව්. එහෙම ගැටලුවක් තියෙනවා. දැන් අපි සමාජ මාධ්‍ය භාවිතාව තුළ දින එනුකා විශේෂයෙන්ම අපේ පෞද්ගලික දේවල් තියෙන්න ඕනේ කියලා කියන්නේ පුස්තකාලයක තියෙන දුර්ලභ පොතක් විදිහටලුනේ. නමුත් බහුතරයේ සමාජ මාධ්‍ය භාවිතයේද කරන්නේ තමන්ගේ පෞද්ගලිකත්වයේ පාරේ මහපාරේ තාප් එක අලවලා තියෙන පෝස්ටරයක් වගේ. ඔව් එතකොට රංගන මට දැනෙන දේ තමයි මේක ඇතුලෙන් ඕන දේත් යනවා එපා දේත් යනවා. මේක කොහොමද කියන්න පුළුවන්? ඔව් සන්නිවේදනයේ නිවැරදිව භාවිතා කිරීම තමයි මෙතනදී වැදගත්ම කාරණා බවට පත් වෙන්නේ. බොහෝ වෙලාවට අපි පෘථග්ජන මිනිස්සු විදිහට මේ සමහර සමාජ මාධ්‍ය භාවිතාවේදී පවා සන්නිවේදනයේ කියන කාරණාව අවභාවිතා වෙනවා බහුතරක් අවස්ථාවල. ඔව් සන්නිවේදනයේ සුභාවිත කරන්න ඕනේ. නිවැරදි භාවිතයට යොමු කරන්න. ඒ හරහා තමයි නිවැරදිව මේ සන්නිවේදන කටයුත්ත කරගෙන යන්න අවස්ථාව තියෙන්නේ රේණුක. ඔව්. ඉතින් අපි කියන්නකෝ බලන්න රංගන දැන් ඔබ තාරුණ්‍ය ඉන්න කෙනෙක් හැටියට දැන් ඔබ මේ කියන්නකෝ අපි එදා අතීතයේ මොන විදියටද මේ සන්නිවේදන ක්‍රම පාවිච්චි කරේ. දැන් වර්තමානයේ ගත්තොත් නම් රංගන මේ දැන් කරන දේ තව සුළු මොහොතකින් රටක් දන්නවා. ඉතින් නමුත් හැබැයි මෙච්චර දේවල් තිබුණේ නැති අතීතයේ අපි මොන විදියටද පණිවිඩ අරගෙන ගියේ මිනිස්සුන්ට? ඔව් විශේෂයෙන්ම දැන් ප්‍රධාන වශයෙන් මේ ආදිවාසි චිත්‍ර අපිට හමු වෙලා තියෙනවා. දැන් ප්‍රංශයේ ලැස්කෝ ඇල්ටමීරා ගුහා ආශ්‍රිතව ඊට අමතරව ලංකාවේ බටදොඹලෙන ඔය ආශ්‍රිතව හමු වෙලා තියෙනවා සාක්ෂි. ඒවත් එක්ක මේ සන්නිවේදන කටයුතු සඳහා මුලින්ම වචන භාවිතා වුණා කියන සඳහනක් නැහැ. යම් ශබ්ද හෝ චිත්‍ර ආශ්‍රිතව තමයි සන්නිවේදන කටයුතු. ඔව් හඳ කියන්නේ මම අදහස් කරේ රංගන අර බෙර ඔව් අනබෙරකරුවන් පසුකාලීනවනේ මේ ප්‍රාග්ඓතිහාසික යුගයේදී පවා සන්නිවේදනය නිසියාකාරව භාවිතා වෙලා තියෙනවා. දැන් අපි ලාංකිකයන් විදිහට අපි හැමෝටම යම් ආඩම්බරයක් තියෙනවා. දැන් තන්තිරිමලයේ ආශ්‍රිතව හමු වෙන චිත්‍ර වැදි චිත්‍ර මේ ආදිවාසී චිත්‍ර මේවා සේරම දේවල් අපේ සන්නිවේදනයේ හොඳ තැනක තිබුණා කියන එක හොඳම සාක්ෂියක්. ඉන් අනතුරුව රාජධානී ක්‍රමය ආරම්භ වීමේදී අනුරාධපුර රාජධානිය ආශ්‍රිතව සන්නිවේදනයේ බොහොම උසස් තැනක තිබුණා කියන එක අපිට බොහොම පැහැදිලි. එතකොට රංගන දැන් අපි දැන් මේ විදිහට සන්නිවේදනය කරද්දී දැන් සමහර වෙලාවට අර දැන් ඔබ ගැන මම තොරතුරු හොයාගත්තේ ওই විදිහට සමහර දෙනෙක්ගේ අතිශය පෞද්ගලික තොරතුරු සමාජයට යනවා නේද? ඔව් සමාජයට යන අවස්ථා බහුතරයක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු යම් උපකල්පනයක් ගෙදර කෙනෙක් තනියම ඉන්නවා. එතකොට එයා තනියම ඉන්නකොට සමාජ මාධ්‍ය භාවිතාවේදී
එයා යම් මේ අකුරු ටිකක් කොටල ඔන්න පළ කිරීමක් කරනවා. ඒ විදිහට මේ සමාජ මාධ්‍යයේ ඔස්සේ යම් පළ කිරීමක් කරනවා. ඒ පළ කරන කෙනා කාන්තාවක් නම් ඒ හරහා එයාගේ පෞද්ගලිකත්වයේ සුරැකෙනවාද? එයා යම් අනාරක්ෂිත භාවයකට පත් වෙන්න පුළුවන්. මෙන්න මේකත් නිවැරදිව සංනිවේදන භාවිතාවේදී හරිම වැදගත් කාරණාවක් රේණුකා. ඇත්තටම මේ රංගර මට හිතුනේ නම් අපි හැමදේම පළ කළ යුතුද, සංනිවේදනය කළ යුතුද? දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ ඇත්තටම මේක තව කෙනෙක් දැනුවත් කරනවා නම් රංගර, දැන් අපි මේ සංනිවේදනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අනිත් අයගේ ආකල්ප මතිමතාන්තර, ඒ කියන්නේ යම් ආකල්පයක් වෙනස් කරන්න යම් කෙනෙක්ට දැනුමක් ලබා දෙන්න. මං කියන්නේ මේ සමාජ මාධ්‍ය ජාලා හොඳයි, ඒක ඇතුළේ අපි පළ කළ යුත්තේ මොකද්ද කියන එක තේරුම් ගත යුතුයි කියන එකයි මගේ විශ්වාසය. ඔව්, පැහැදිලිවම. දැන් වත්මන් සමාජය දිහා බැලුවහම මේ බහුතරයක් නිවැරදිව මේක පාවිච්චි කරනවා රේණුකා. ඔව්. ඒ සුළුතර පිරිසක් හරහා ඒගොල්ලන් යම්න් කල්ලි හදා ගැනීම සිද්ධ කරනවා සමාජ මාධ්‍ය ඔස්සේ. දැන් උදාහරණයක් විදිහට සමාජ මාධ්‍ය දිහා බැලුවහම එක්තරා මේ මමත් ඉන්නවා ඔය සමාජ මාධ්‍ය සමූහයක, එහෙම නැත්නම් ගෲප් එකක ඉන්නවා, පොත් කියවන්නන්ගේ සංසදය. ඊට අමතරව පරණ බයිසිකල් වලට කැමති අයගේ සංසදය. ඔය ආදී වශයෙන් කවි කවි ඔව් කවිකාරියෝ නිසඳස් එහෙම. ඉතින් මේ මෙන්න මේවා හරහා දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම යම් අපගාමී ක්‍රියා සඳහා සමහර අවස්ථාවලදී මේ වගේ සමූහයන් නිර්මාණය වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ හොඳ නරක මොකක්ද කියන එක නිවැරදිව අවබෝධ කරගෙන සංනිවේදන කටයුත්ත දිගටම කරගෙන යෑම තමයි රේණුකා. ඔව්, රංගන තව කාරණාවක්. දැන් හිතන්න, දැන් සමහර වෙලාවකට අපි මේ දෙන සංනිවේදනය සමහර වෙලාවට අපිට කියන්න ඕන එක කියවෙන්නේ අන්තිමට. දැන් මුලට කියන්න ඕන එක තමයි මේ කියන්නේ අන්තිමට කියන්නේ. එතකොට අපි මේ මේ පණිවිඩයත් එක්ක අපි ගොඩක් අසරණ වෙනවා. සමහරවිට අපි හිතන්නේ දැන් දැක්ක ගමන් මේක කියාගෙන කියාගෙන යනකොට අපිට හිතෙන්නේ ආ මෙන්න මේ කෙනා නැති වෙලා තමයි මේ කියන්නේ. හැබැයි මේ කියන්නේ ඒ කෙනා නැති වෙච්ච එක නෙමෙයි, එයාගේ තාත්තා නැති වෙච්ච එක. බලපු ගමන් ඔළුවට ගිහින් සමහරට ප්‍රෙෂර් තිබ්බනම් එහෙම රංගන දෙත් තමයි. ඒක තමයි සංනිවේදන කටයුත්ත. මේ 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 ඒ සංනිවේදනයේ ආකෘති නිවැරදිව සකස් වෙලා තියෙන්න ඕනේ. ඔව්. ඉතින් දැන් උදාහරණයක් විදිහට වත්මන් සමාජ මාධ්‍ය භාවිතයව තුලදී බොහෝ වෙලාවට වැරදි දේවල් ඉස්මතු වෙන ප්‍රමාණය වැඩි. වැඩි. ඉතින් ඊට අමතරව දැන් අපි sannivedana ඉදිරිපත් කිරීමේදී දැන් අපි මේ ඉඟුරුතේ වැඩසටහන ආරාධ කරන්න ඉදිරිපත් කිරීමක්නේ. මේ ඉදිරිපත් කිරීමේදීත් අපි ග්‍රාහකයව මේ අවිඥානිකත්වයට පත් කරන්නේ නැතුව, කියන්නේ ග්‍රාහකයාට බොහොම සරලව මේ කියන කරුණු කාරණාවන් පැහැදිලි වහගෙන ඉන්න පුළුවන් විදිහට ඉදිරිපත් කිරීම හරහා අපිට අවශ්‍ය කටයුත්ත නිසියාකරණය සිදු කරගන්න පුළුවන් වෙනවා. ඔව්, ඒකට අවශ්‍ය විදිහට. හැබැයි දැන් සංනිවේදනය කරනකොට රංගන තීරුම් ගන්න ඕන පළවෙනි කාරණාවනේ මම කතා කරන පිරිස කවුද නේද? ඒගොල්ලන්ට මේ මං කියන දේ හොඳට පැහැදිලි වෙනවද? ඒ තුලින් ඒගොල්ලන් ඒ අවබෝධය ගනීවිද? ඒක දැනගෙන නේද සංනිවේදනය කරන කෙනා ඒ කටයුත්ත කරන්න ඕනේ? ඔව්, පැහැදිලිවම. දැන් අපි කියනනේ සහ කම්පණය කියලා වචනයක් තියෙනවා. සහ කම්පණය කියලා කියන්නේ අර ඒ අදාළ කෙනාගේ සපත්තුවට බහැලා මේ කටයුත්ත කරන්නේ. අන්න ඒ හරහා මේ sannivedana නිවැරදිව කරගන්න පුළුවන්. එතකොට රේණුකා, දැන් අපි ආකල්ප ගැනත් කතා කරානේ. ආකල්ප ගැන කතා කරනකොට දැන් උදාහරණයක් විදිහට මං යම් මතයකට රේණුකාව ගන්න උත්සාහ කරනවා. රේණුකා ඒකට එකඟ වෙන්නේ නැහැ. නමුත් මට ඕනේ රේණුකාව කොහොම හරි මේ මතයට ගන්න. එතකොට ඒ අවස්ථාවේදී අපි දෙන්නාට දෙන්නගේ අදහස් ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීම හරහා වෙන්නේ අපි දෙන්න අතර යම් තරහක් ඇති වෙනවා. ඒ තරහ වෛරයකට පෙරලිලා ඒක ඊට වඩා දුර යන්න පුළුවන්. එතකොට අන්න එතනදී සංනිවේදන කටයුත්ත නිවැරදිව සිද්ධ වෙලා නැහැ. ඒක නිවැරදිව සිදු වෙන්න ඕනේ රේණුකත් එක්ක දැන් මම කතා කරනවා යම් මතයකට එනවනම් අපි දෙන්නම කතා කරලා පොදු එකඟතාවයකට එන්න පුළුවන්. ඒ එකඟතාවයේ හරහා අපේ කටයුත්ත මේ සංනිවේදන කටයුත්ත හෝ වේවා මොනියම් කටයුත්ත හෝ වේවා ඉදිරියට ගෙන යන්න අවස්ථාවක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ආදර සම්බන්ධයකදී වුණත් ස්වාමියා සහ බිරිඳ කියන සම්බන්ධයේදී වුණත් ওই කාරණාව හරි වැදගත්නේ. හරිම වැදගත්. මොකද දැන් මේ මේ ওই කාරණාව කියද්දි මට මතක් වුණේ රංගන ගොඩක් වෙලාවට අපේ තාරුණ්‍ය ඉන්න දරුවෝ අතර ගැටුම් ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි නිවැරදි sannivedanaය නොමැතිකම. ඔබ කිව්වා වගේ අර පෙම්වතුන් පෙම්වතියන් ගැන කතා කරද්දී සමහර වෙලාවට ඔළුවට ගිය ගමන් මගේ පෙම්වතියෙක් අරයා කතා කරලා තියෙ කතා කරා කියන ඒ ඒ ඒ තප්පරය ඇති. ඒ සැන කියන එක තුල දෙගොල්ලෙක් අතර ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි යා ඉන් එහාට අහන්නේ නෑ නිරංගර. පළවෙනි
අර යන පොඩි කොටස විතරයි ඔළුවට දාගන්නේ. ඒක තමයි කියන්නේ හරිදී හරි විදියට හරි තැනදී අහගෙන ඉන්න ඕනේ නේද? සන්නිවේදනයේදී සවන් දීමත් හරිම වැදගත්. ඒක තමයි ප්‍රධානම කාරණා බවට පත් වෙන්නේ. රංගන දැන් ඇතර මං අර කලිනුත් කිව්වා වගේ මේ දැන් අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක්ට දැන් මේ අපි කියන දේ කොයි විදියටද අවබෝධ කරගත්තේ කියන සංනිවේදනය කියන්නේ ඔක ගෙදර ඇතුලේ තියෙනවානේ. දැන් දැන් ඔයාගේ වයසේ හැටියටත් වයස 10ක විතර දරුවෙක්ටත් එකම පණිවිඩේ කියන විදි දෙකක් වෙන්න ඕන නේද? මං හරිද? අනිවාර්යයෙන්ම නේනක. දැන් ඔකට හොඳම උදාහරණේ අපේ බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන පටාචාරා කතා වස්තුව. මේ පටාචාරාව ගඟෙන් නැතර වෙන අවස්ථාවේදී මේ එක් අවස්ථාවක අප්පුඩියක් ගහනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් ඒ අවස්ථාවේදී මේ ඒ කියන්නේ තමන්ගේ එක දරුවෙක්ව මේ ගොඩහින් තියලා ඇය මේ ගඟ මැද්දට යන අවස්ථාවේදී රාජාලිය ඇවිල්ලා ඒ දරුවෙක්ව අරගෙන යනවා. ඒ අරගෙන යන අවස්ථාවේදී ඇය අප්පුඩියක් ගහනවා. අප්පුඩියක් ගහනවාම මෙහා ඉවුරේ ඉඳපු ලොකු දරුවා හිතුවේ අම්මා මට එන්න කිව්වා කියලා එයා ගඟට පනිනවා. ඉතින් එතකොට මේ sannivedanaya නිවැරදිව සිදු වුණා ග්‍රාහකය අවබෝධ කරගෙන තියෙන විදිය වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට අපිට තියෙන්නේ අන්‍යෝන්‍ය අවබෝධයේ sannivedana කටයුත්තේදී හරිම වැදගත් කියන කාරණාව සහ සිහියෙන් මේ sannivedana කටයුත්ත සිදු කිරීම වැදගත් කියන කාරණාව තමයි අපිට ඒ හරහා පැහැදිලි වෙන්නේ. ඔව්. එතකොට දැන් මෙහිමයින් දැන් අපි හිතන්න ඕනේ අර කලින් කිව්ව තැනටම ආපස්සට හිතලා බැලුවොත් රංගන අපි දෙන පණිවිඩය හරිම නිවැරදි වෙන්න ඕනේ නේද? ගොඩක් කතා කරන්නේ නැතුව ටිකකින් හරිම දේ දෙන එක. ඒක නේද ඔබ කියන්නේ? ෂෝට් ඇන් ස්වීට් වෙන්න ඕනේ. ඉතින් ග්‍රාහකයට අවබෝධ කරගන්න පහසු වෙන්නේ. පහසු වෙන්නේ. එතකොට රංගන මේ sannivedana ක්‍රම තව තියෙනවා නේද? ඔව්. දැන් ප්‍රධාන වශයෙන්ම sannivedanaye අපි ප්‍රභේද දෙකක් හඳුනා ගන්නවා. වාචික sannivedanaye සහ නිර්වාචික sannivedanaye. ඔව්. වාචිකව අපි වචන භාවිතා කරලා අපිට ඒ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. නිර්වාචික sannivedanaye කිව්වහම ඒක බොහොම පුළුල් මාතෘකාවක් ඔස්සේ කතා වෙන කාරණාවක්. දැන් චිත්‍රයක් ඇඳලා මේ හරහත් වෙන නිර්වාචික sannivedanaye. ඔව්. ඊට අමතරව නර්තනයක් මොන හරි කරනවා නිර්වාචික වචන නැත් කියන්නේ ගීත ගායනා කරන්නේ නැතුව මොන හරි ගිනලුවක් කියනවා එතකොටත් ඒකත් නිර්වාචික සංවේදනය ඊට අමතරව දැන් මට රේණුකත් එක්ක මොන හරි මගේ තරහක් පිට කරගන්න අවශ්‍ය නම් මම රේණුකාට රවණවා කියලා හිතන්නකෝ මේ හරහත් වෙන්නේ නිර්වාචික සංවේදනය ඉතින් මේ නිර්වාචික සංවේදනය හරි ප්‍රබලයි වාචික සංවේදනයට වඩා කියලා තමයි මම විශ්වාස කරන්නේ දැන් හොඳම උදාහරණේ අම්මා කෙනෙක් දරුවාව බිහි කරාට පස්සේ දරුවට මව කිරි දෙන අවස්ථාවේදී ඒ අම්මා සහ දරුවා අතර ඇතිවන අයි කන්ටැක්ට් එක මේ S දෙකත් එක්ක ඇතිවන සම්බන්ධය නිසා අම්මගේ මව කිරි එරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒක දරුවට අවශ්‍ය කරන පෝෂණ ඉසියාකාරව නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේවා බොහොම මේ මානුෂීය සහ හරිම මේ විස්මය දනවන කාරණාවන් බවට පත් වෙනවා. ඉතින් එතකොට sannivedanaye කොයි තරමට තියෙන්න ඕනේ ධම්ම සහ දරුවා අතර කියන එක හොඳටම මෙතනදී පැහැදිලි. ඔව්. ඇත්තටම දැන් මේ අම්මා කියන තැනට ආවට පස්සේ මට මතක් වුණේ රංගන දැන් ඇත්තටම ඔබ කියනවා හරි දැන් දරුවා අර මොනම දෙයක් දන්නේ නැති වුණත් අම්මා හඳුනා ගන්නවා නේද එයා කියන අර භාෂාව දැන් සමහර වෙලාවට අම්මා කෙනෙක් නොවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද අම්මා මේ වෙලාවේදී මේ දේ දැනගත්තේ කියලා. හැබැයි ඒ දෙන්න හරි සමීපයි. ඒ දෙන්න හඳුනා ගන්නව අර අපි කිව්වොත් ඉන්නේ සමහර වෙලාවට සමහර දරුවන්ව අර ඉඟි බිඟි පවා හඳුනා ගන්නවා නේද? දැන් එයාට මොන හරි අවශ්‍යතාවයක් තියෙනකොට දැන් ශාරීරික අවශ්‍යතාවයක් තියෙනකොට දරුවා කෙමෙන් වැඩෙද්දි මම මේ කියන්නේ. එතකොට එයා යම්කිසි සංඥාවක් දෙනවා නේද? ඔව් මං හිතන්නේ යන්න මෙතන තමයි මේ වාචික sannivedanaye ප්‍රබලවම භාවිතා වෙන තැන තමයි මේ අම්මා සහ දරුවා අතර තියෙන සම්බන්ධතාවය. ඔව්. ඒ අන්‍යෝන්‍ය අවබෝධය තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ දැන්. පොඩි අයගේ වචන සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ රේනුක මොකක්ද මේ කියන්නේ. නමුත් අම්මට තේරෙනවා. අම්මා පැහැදිලි කරලා කියනවා මේ බබා කියන්නේ මෙන්න මේකයි. අනිවාර්යෙන්. ඉතින් sannivedanaye හරිම ප්‍රබලව භාවිතා වෙනවා. මේක දැන් රංගන මේ මෙහෙම කිව්වොත් දැන් සත්තු අතරක් තියෙනවා නේද sannivedanaye. දැන් අපි දැකලා තියෙනවා මේ එක් අවස්ථාවක රූපවාහිනී වැඩසටහනක ඇතෙක් මැරිලා. ඔව්. මේ ඇතා මැරෙන අවස්ථාවේදී යාගේ රැළේ ඉන්න කට්ටිය ඔක්කොම ඇවිල්ලා අර දූවිලි උඩ දානවා ඔයාදී වශයෙන් වටේ කැරකෙනවා එහෙම. මෙන්න මේවා මේ ලෝකයේ කිසිම කෙනෙකුට හොයාගන්න බැරි කාරණාව. සමහර විට මේ අවමංගල්‍යයේ කටයුත්ත සිදු කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව සත්තු අතරේ sannivedanaye කියවම අපිට ප්‍රබලව මේ අපි හඳුනා ගන්නවා මීමැස්සව. මීමැස්සත් මේ කටයුතු කරන්නේ sannivedanaye. ඊට අමතරව වවුල sannivedana කටයුතු සිදු කරන්නේ මේ වාචිකවත් නෙමෙයි. ඔවුන්ගේ ශරීරය සකස් වෙලා සැකස් වීමත් එක්ක ඕනේ කටයුතු කරනවා. ඔව්. ඉතින් මේ
අපි අද පොඩි වෙලාවකද මේ ගැන කතා කරලා සම්නිවේදනය ගැන බොහොම පුළුල් මාතෘකාවක්. ලොකු මාතෘකාවක් ඉතින් ඇත්තටම රංගන දැන් මේ ඔයි කියද්දි මට මතක් වෙන්නේ දැන් පොඩි කූඹි හරි ආසයි නේද ඒගොල්ලන් සම්නිවේදන ක්‍රමවේදයට. ඒ කියන්නේ බලන්න ඒගොල්ලන් මේ දැන් අපි නම් කට්ටිය 10ක් 12ක් එකතු කරගන්න කොච්චර සද්දයක් දාන්න ඕනද නේද? හැබැයි ඒගොල්ලන් කොහොමද ඒගොල්ලන් ඒගොල්ලන්ට ආවේනික වූ ක්‍රම. මම මේ ඔබගෙන් ගන්න උත්සාහ කරන්නේ තම තමන් තෝරා ගත යුතුයි නේද රංගන? තමන්ට මෙන්න මේ ක්‍රමේ තමයි උචිත මේ තැනට උචිත මෙන්න මේ ක්‍රමේ කියලා සම්නිවේදනයේ. අනිවාර්යෙන්. එතකොට මේ ඉංග්‍රිතේ නරඹන ඔබට ඔන්න ඔබේ සම්නිවේදන ක්‍රමවේදය කොහොමද වෙන්න ඕනේ කියන එක ගැන යම් දල අදහසක් දෙන්න. වෙනුකත් මාත් අද දවසේ මේ මැදිරියට ගොඩ වැදුනා ඔබ වෙනුවෙන්. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න ඔබේ සම්නිවේදන ක්‍රමවේදය කොහොමද සිදුවෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. ලබන සතියේ අලුත් දෙයක් අරගෙන අපි ඉංග්‍රිතේ මගින් ගොඩ වදින්න සූදානම් වෙනවා. ඉතින් බොහොම ස්තුතියි රේණුකා මගෙත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩසටහනට. ඔව් එහෙනම් අපි අහගෙන ඉන්න අයට ප්‍රාර්ථනා කරමු සුභවාදී සතියක්. සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේ අපේ මේ YouTube වීඩියෝස් ඔබට නරඹන්න පුළුවන්. අපේ subscribe button එක ඔබලා ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියලාත් මතක් කරනවා.